හරි HTML පාඩමේ ඔයාලට මොනවා හරි තව කතා කරන්න ඉතුරු වෙලා තියෙනවද පුතේ? මූලික ටැග් ටික මම කතා කරලා අවසන් කරා. Underline, italic, bold, image, links ඔක්කොම. හරි. එතකොට දැන් අපිට ඔව් කියන්න. සම දැන් join උනේ මොනවා සකර කර හිටියේ? හරි මොකුත් අතිරේක දෙයක් කරේ නැහැ අපි නිකන් කතා කර කර හිටියේ තාම පටන් ගත්තේ නැහැ පත්තිය හරි ඉතින් මූලිකව අපි මේ ටික කතා කරපු නිසා දැන් අපිට මම හිතන්නේ පුළුවන් අපේ පුනරීක්ෂණත රිවිෂන් එක පටන් ගන්න ඉතින් දෙකක් තියෙනවා මට කියන්න කවුරු හරි අද මට චුට්ටක් කිව්වා අපේ ඔෆිස් එකකින් අලුතෙන් සම්බන්ධ වෙන කවුරු හරි ඉන්නවද चुट्टा की नौ ना पोड़ा किया ना मटालो देंगे ना काउरवारी इन्नो देखिए इन्नो दे नैने अरे अरे लानी दो बातिया इस्सूरी जावीरो नादुन सानुली सेनुका थानुश तीवीरो थानुश मटा पोड़ा नाम पुरुधु ना है थानुश पुते आदु तो संबंध है ना तनुष मैं मं कि है ना तनुष हरि कोहम हरि अभी मेहम करम को वेडिला तो मे पोट किया बल कीदने क्यम दीद अभी मुले रिविशन ने का पटांगा नोट कीदने क्यम दीद तो बल दिनाई तुम दिनाई हतर दिनाई पस दिनाई हयाई हताई अटाई හරි මුල්ම පාඩම තියෙන්නේ සංඛ්‍යා පද්ධති සංඛ්‍යා පද්ධති ඇයි අවශ්‍ය වෙන්නේ කියන එක අපි දැනගන්න ඕන ඒ වගේම මොන වගේ සංඛ්‍යා පද්ධතිද අපි ඉගෙන ගන්නේ විශේෂයෙන්ම මේ සංඛ්‍යා පද්ධති ඉගෙන ගන්න හේතුව තමයි පරිගණකයක් ගත්තම මේ පරිගණකයට අවශ්‍ය වෙන්නේ අපි කියන දේ තේරුම් ගන්නනේ හැබැයි පරිගණකයට තේරුම් ගන්න පුළුවන් සිග්නල් දෙකක් තියෙනවා මොනවාද ඒ සිග්නල් දෙක පරිගණක එක තේරුම් ගන්න පුළුවන් සිග්නල් දෙකක් තියෙනවා මොනවද ඒ සිග්නල් දෙක ඔව් එක සහ බිංදුව හරි එක බිංදුව තමයි පරිගණකයකට තේරුම් ගන්න පුළුවන් දැන් ස්විච් එකක් ගැන හිතන්න පුතේ ස්විච් එකක් සහ බල්බ් එකක් තියෙනවා දැන් මගේ ඉස්සරහා තියෙන බල්බ් එක මේ ස්විච් එක පාවිච්චි කරලා ස්විච් එක පේස් ගන්නෙත් ඒ තියෙන ස්විච් එක මේ ස්විච් එක පාවිච්චි කරලා මේ ස්විච් එකේ තියෙන පොඩි සංකේතයක් බලන්න පේනවද කියලා එක සහ බිංදුව තමයි තියෙන්නේ ඉතින් එකකින් කරන්නේ මොකද්ද මේ ස්විච් එක ඔෆ් කරන්න පුළුවන් හරි එතකොට ඔන්න අඳුරුයි ස්විච් එක ඔන් කරන්න පුළුවන් ඔන්න එළිය තියෙනවා ස්විච් එක ඔෆ් කරන්න පුළුවන් ඔන් කරන්න පුළුවන් හරි එහෙමනම් මේ ස්විච් එකට තේරෙන්නේ අවස්ථා දෙකයි ඒ තමයි 1 සහ බිංදුව කියන අවස්ථා දෙක ඒක තමයි මේකේ ලකුණු කරලා තියෙන්නේ මේ 1 බිංදුව කියලා ඔන්න ඕගොල්ලන්ගේ මොනිටර් එක බලන්න ये मॉनिटर अति एक बिंदु वाल अंदरगा हर इतना सामान कंप्यूटर की शट डाउन बटन एक बिंदु तीयन इतना कंप्यूटर की पवर बटन एक बिंदु तीयन मे परगणक वाल तेरे एक बिंदु कीन भाषा तपकिन द्विमय भाषा अवस्था दिखाई दिखाई तीन एक हो बिंदु की द्विमय अवस्था इतना द्विमय अवस्था तम परगणक तेरे හරි ඉතින් පරිගණකයට ද්විමේ අවස්ථාව තේරෙන නිසා හරි පරිගණකයට තේරෙන්නේ මේ ද්විමේ අවස්ථාව නිසා පුතේ මේ පරිගණකයට අපිට තේරෙන දේවල් පරිගණකයට තේරෙන්නේ. ඒ කියන්නේ පරිගණකයට කිව්වොත් කම්පියුටර් එක මේ තියෙන්නේ A අකුර. පරිගණකයට ඒවා තේරෙන්නේ A අකුර. ඒක මොකද්ද කියන එක තමයි පරිගණකේ හිතන්නේ. හරි A අකුරක් තේරෙන්නේ නැහැ. පරිගණකයට කිව්වොත් මේක MP3 එකක් මේක මේ අර යොහානිගේ අලුතෙන් ගිය වෛරල් ගිය සින්දුවනේ කියන්නේ. ගොහානි කවුද මොකද්ද වෛරල් කියන්නේ පරිගණකයට කිසි දෙයක් තේරෙන්නේ නැහැ
ඊටසේ මේක මේ වීඩියෝ එක මේ අර අලුතෙන්ම අපි ෆිල්ම් එක ෆිල්ම් ෆිල්ම් කියන්නේ මොනවද පරිගණකයට එහෙම තේරෙන්නේ නැහැ ඊළඟ මේ කියන අශෝක් ලස්සන පින්තූරයක් මේ ලස්සන ගෑන ළමෙක් මේ පින්තූරේ ඉන්නේ පරිගණකයට ඒක තේරෙන්නේ නැහැ කවුද ගෑන ළමයා කියන්නේ මොකද්ද පින්තූරේ කියන්නේ ඒ කිසිම දෙයක් තේරෙන්නේ නැහැ පරිගණකය කියන්නේ ඇත්තටම අමුවැට්ටෙක් නේද තේරෙන්නේ මොනවද එක බිඳුව විතරයි එක බිඳුවෙන් මේවා කියන්න ගියාම අපිට පිස්සු හැදෙනවා එහෙනම් අපිට තේරෙන්නේ නැහැ ඇයි අපි මේ එක බින්දුවෙන් කොහොමද මේ ඔක්කොම කියන්නේ නේද වචන කියන්නත් ඕන එක බින්දුවෙන් නම්බර්ස් කියන්නත් ඕන එක බින්දුවෙන් සවුන්ඩ්ස් උත් එක බින්දුවෙන් චිත්‍රත් එක බින්දුවෙන් වීඩියෝත් එක බින්දුවෙන් හැම එකම කොහොමද එක බින්දුවෙන් කියන්නේ ඕක තමයි අපිට තියෙන අභියෝගය හැබැයි ඒකට ඉස්සර මිනිස්සු හදාගත්ත භාෂාවක් ඒකට අපි කියන යන්ත්‍ර භාෂාව කියලා එක බින්දුවෙන් මේ ඔක්කොම කියන භාෂාව යන්ත්‍ර භාෂාව මම නිකන් සරලව පෙන්නන්නම් මෙහෙම අපි Excel ගත්තොත් මේ Excel මොකද මම එකක් හදලා පෙන්නන්නම් නිකන් යන්ත්‍ර භාෂාවෙන් පොඩි දෙයක් අපි බලමු අකුරක් තේරුම් ගන්න විදි යන්ත්‍ර භාෂාවෙන් ඊට පස්සේ ඔයාලට අනිත් ඒවත් හිතා ගන්න පුළුවන් වෙයි මෙහෙම තමයි මේක වෙන්නේ කියලා හරි ඉතින් මේ අභියෝගය නිසා මිනිසා තේරුම් ගන්න දේවල් පරිගණකය තේරුම් ගන්න යන්ත්‍ර භාෂාවට පරිගණකපත් කරන්න අත්‍යවශ්‍යයි text එකක් ශබ්දයක් වීඩියෝ එකක් රූපයක් ඕනම දෙයක් පරිගණක මතකයට යන්නේ මේ යන්ත්‍ර භාෂාවෙනි. හරි ඒ නිසාම අපිට අවශ්‍යයි විවිධ සංඛ්‍යා පද්ධති ඉගෙන ගන්න සහ මේ ද්විමය පරිගණක ද්විමය භාෂාව නිසාම අපි පරිගණකයේ ද්විමය ගණිත ද්විමය සංඛ්‍යා පද්ධති අපිට ඉගෙන ගන්න වෙනවා බලන්නකො මේක ඔන්න මම මේ ටෙක්ස්ට් එකක් දැන් මේ මේ කියන්නේ මේ යන්ත්‍ර භාෂාවෙන් පරිගණකයේ තේරුම් ගන්න දේ පැහැදිලි කරන්න මම ඔයාලට උත්සාහයක් දරනවා. මිත් එක අඩු කරන්නම් උඩට විතර. හරි මම ලියනවා මෙහෙම. ඔයාලා හිතන්න මේ හැම කොටුවක්ම පත්තු වෙන්න නිවෙන්න පුළුවන් බල්බ් කියලා හිතන්න. නිවෙන බල්බ් අපි හිතමු කළු පාටයි බල්බ් ඔක්කොම නිවිලා නම් ඔක්කොම බල්බ් කළු පාටයි. මොකද නිවෙන බල්බ් කළු පාටයි නම් ඔක්කොම නිවිලා නම් ඔක්කොම කළු පාටයි. හරි මේකේ පත් වෙන බල්බ් සුදු පාටයි කියලා හිතන්න. පත් වෙන බල්බ් සුදු පාට මම මේ කොටු ටික පේන්න ඕන හින්දා මේ ඉරි ටික දාගන්න නේ බෝල් බෝඩර්ස්. බෝඩර්ස් වලට පාටක් දාන්න වෙයි නැත්නම් පේන්නේ නැහැ නේද? ලයින් කලර් වයිට් දාන්න. බෝල් බෝඩර්ස්. හරි. ඔය තියෙන්නේ. ඊතර මේවා බල්බ් කියලා හිතන්න. මේ බල්බ් වල මම කෝ පත් වෙන බල්බ් සුදු පාටයි කියලා හිතන්න. සුදු පාට ඒවා එකේ ඉලක්කම් කියලා හිතන්න අපි. මේක ලියන අකුරු එහෙනම් අපි පාට පේන්න ඕන නේද සුදු පාටින් ලියන්න. අකුරු එකේ ඉලක්කම්. පත් වෙන බල්බ් තමයි එකෙන් මම පෙන්නන්නේ. නිවෙන බල්බ් බිඳුවේ. එතකොට මේක පත් වෙලා මේක පත් වෙලා ඊට මේවා පත් වෙලා මේක පත් වෙලා ඊට පස්සේ මේක 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 මේ බල්බ් ටික පත් වෙලා කියලා ඔයාලා හිතන්න. හරි. එතකොට පත් වෙනවා නම් මේවා සුදු පාට කොටු වෙන්න එපා. මම මේකට සුදු පාට දානවා. මේකටත් සුදු පාට දානවා. මේකේ අනිත් ඒවා බින්දු ඒවා නිවිච්ච ඒවා බින්දු ඒවා වගේ හිතන්න එපා. නිවිලා තියෙන බින්දු ඒවා. පත් වෙලා තියෙන්නේ එක ඒවා. එක ඒවා පත් වෙන්නේ සුදු පාටෙන්. කියලා හිතන්න මේ LED බෝඩ් එකක් තමයි මේ තියෙන්නේ. දැන් ඔයාලා මේ බෝඩ් එක දිහා ඈතින්නම් බලනවා. ඈතින්නම් බලන ඔයාලට මොකද්ද පේන්නේ මේ බෝඩ් එකේ? කීයද? දෙකේ ඉලක්කම. දෙකේ ඉලක්කම. ආ දෙකේ ඉලක්කම මේ තියෙන්නේ. ඈතින්නම් බලන ඔයගලන්ට පේනවා දෙකේ ඉලක්කම. හරි මේ ඔක්කොම කළු පාටෙන් තිබ්බනම් ඔන්න ඔක හොඳටම තේරෙයි. හරි මේ ඔක්කොම කළු පාටෙන් තිබ්බනම් අපිට පහසුවෙන් මේක හොයාගන්න පුළුවන් මේ තියෙන්නේ. දෙකේ ඉලක්කම හරි. දැන් මේක ඉරිත් තිබ්බේ නැත්නම් තවත් පහසුයි. ඉරිත් අපිට එපා. දැන් ඔන්න පැහැදිලිවම පේනවා ඔය තියෙන්නේ දෙකේ ඉලක්කම කියලා. ඈතින්නම් බලනකොට හරි ලස්සනට දෙකේ ඉලක්කම පේනවා. අපිට ඔන්න මේ ටික කොපි කරලා මේ කොහෙන් හරි paste කරන්න පුළුවන්. එතනත් අපිට දෙකේ ඉලක්කම පේන්න ගන්නවා. මේ කොහෙන් හරි paste කරොත් ආයෙත් දෙකේ ඉලක්කම පේනවා. මේක තැලිලා හින්දා තමයි මෙහෙම පේන්නේ.
හැබැයි මේකේ size එක අපි පොඩ්ඩක් එහා මෙහා කරලා ගත්තා නම් ওই ප්‍රශ්නේ විසඳෙනවා. එල්ල කියන්නේ අර අර size එකට නෙවෙයි අපි ගත්තේ මේ cell පොඩි කරලානේ පුංචි කරලානේ මේ cell දිග වැඩි. ඒ හින්දා තමයි ටිකක් ඇලිල වගේ පේන්නේ. හරි. කොහොම වුණත් දැන් ඔයාලන්ට දල අදහසක් එන්නේ නැතිනේ දරුවෝ කොහොමද මේ පරිගණකයේ එක බිඳුවෙන් අනිත් ඒවා කියන්නේ කියන්නේ. ඒවට ගණන් හදලා මේ වගේ පෙන්වන්න ඕන. මේවා අපි කියනවා න්‍යාස කියලා. චිත්‍ර පෙන්වන්නෙත් මෙහෙමම තමයි. පරිගණකයේ චිත්‍රයක් ගත්තම මේ චිත්‍රය මේ චිත්‍ර කියලා දෙයක් නැහැ පරිගණකයේ. හරි. ඒකේ තියෙන්නේ ඔය වගේම ගණිත ගණනය කිරීමක්ම තමයි. වෙන කිසිවක් නැහැ. හරි මම දැන් බලන්න පින්තූරයක් තිබ්බොත් පෙන්වන්න ඕකලම්. හරි අපි ගමුකෝ මේ වගේ පින්තූරයක්. වෙඩින් කාඩ් එකක් මම ගන්න බලන්න. දැන් මේ තියෙන පින්තූර ගොඩාක් වගේනේ ඔයාලට පේන්නේ. හැබැයි මම මේක ලොකු කරනවා. ලොකු කරනවා. මෙහෙම මම ලොකු කරගෙන යනකොට වඩ් බ්‍රයිට් පේනවා. මේ තවත් මම ලොකු කරනවා. අන්තිමට බ්‍රයිට් නෙමෙයි පේන්නේ මොනවාද? දැන් මොනවද පේන්නේ? ෆොටෝ ටික. ෆොටෝ ටික. හරි. දැන් පේන්නේ කොටු මේකේ. මේ කොටු පේන්න හේතුව මොකද මේ මේ කොටුවක් කියන්නේ අර අර මම අර කිව්වා වගේ. හැබැයි මේ කොටු වලට අර කළු සුදු විතරක් නෙමෙයි තව පාට තියෙනවා. මේ තව පාට තියෙනකොට ඇත්තටම මේක මේ ටිකක් සංකීර්ණයි. හරි. දැන් මේ පාට පාට පින්තූර පෙන්වන එක අර කළු සුදු පෙන්වනවා තරම් සරල නෑ. ඒක සංකීර්ණ න්‍යාසයක්. ගණනය කිරීමක් තමයි තියෙන්නේ. හරි. කොහොම හරි ඔයගොල්ලෝ දැක්කනේ මේ හැමදේම ගණිතමය විදිහට තමයි තියෙන්නේ පරිගණකයේ කියලා. ඒ වගේම හැමදේම පෙන්වන්න අපිට සිද්ධ වෙන්නේ එක බිඳුවෙන් කියන දේ අපි අසරණයිනේ නේද? අපි අසරණයි කියලා කියන්නේ නෝ පරිගණක ඉස්සර මොකද පරිගණකයට තේරෙන්නේ නැහැ. දැන් ඕගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ඕගොල්ලෝ අම්මලා තාත්තලා හරිම අසරණ වෙන්නේ. දැකලා නැද්ද මේ ළමයාට කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ බණින්නේ. කියන දේ අහන්නෙම නැහැ කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ක්ලාස් කීයකට යවුවද වැඩන්නේ නැහැ. අරකටත් යවුවා මේකටත් යවුවා ඒක එකක්වත් හරියන්නේ නැහැ. මේ ළමයාට තේරෙන්නේ නැද්ද කොහෙද කියලා. ඉතින් බණිනවා. හරි. දැන් පන්ති කීයකට දැම්මද? ක්ලාස් ෆීස් කීයක් ගෙවනවද? ඉතින් එහෙම දැන් ඒ වගේ දැන් එහෙම වගේ තමයි මේ පරිගණකයක් පරිගණකයට තේරෙන්නේ එක බිඳුවක්. ඉතින් ඒ වගේ වෙලාවට අම්මට කියන් දෙන්න අම්මා මං වගේ නෙවෙයි කම්පියුටර් එකේ ඊටත් වැඩිය මොඩයි. මොකද යාට තේරෙන්නේ එක බිඳුව විතරයි. මට අඩු ගන්න ඔය ටික හරි තේරෙනවා. වචන හරි තේරෙනවා, සින්දු හරි තේරෙනවා, චිත්‍ර හරි තේරෙනවා. කම්පියුටර් එකට ඒවා තේරෙන්නේ නැහැ. මම මේ දවස්වල ඉගෙන ගන්න ඒවත් නොතේරෙන කම්පියුටර් එකට මොනවා හරි දෙයක් තේරුම් කරන්න තමයි මම මේ දවස්වල පුරුදු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑමින් නේද? ප්‍රෝග්‍රෑමින් කියන්නේ ඒගොල්ලෝ සොෆ්ට්වෙයාර් හදන්නේ. මොකවත් නොතේරෙන කම්පියුටර් එකට දේවල් තේරුම් ගන්න කියලා දෙන කට්ටිය තමයි ප්‍රෝග්‍රෑමර්ස් ලා කියන්නේ. ඒකනේ ඒගොල්ලන්ට ගොඩාක් සැලරිස් ගෙවන්නේ. සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ස් ලාට. හේතු ඒගොල්ලෝ අර මොකුත්ම නොතේරෙන කම්පියුටර් එකට තේරුම් කරන්න හදනවා. ඒ මහන්සි වෙනවට තමයි ගෙවන්නේ. හරි. ඉතින් දැන් අපි පාඩමට එමුකෝ. අපි කතා කරන්නේ දැන් නම්බර් සිස්ටම්ස් ගැන. මේ නම්බර් සිස්ටම්ස් වල තියෙනවා එක බිඳුව පරිගණකයේ භාෂාව. ඊළඟට තියෙනවා අෂ්ටමය, ඔක්ටල්, ෂට් දශමය, ෂට් දශමය. මේ ද්විමයේකේ දෙක නැහැ. ඔගොල්ලෝ අර කියන්නේ කිඹුල බණෙස්සල කිඹුල්ලු නැහැ. මේ වගේ තමයි. ද්විමයේකේ දෙක නැහැ. මතක තියාගන්න ලේසි. අෂ්ටක ඔක්ටල් එකේ 8 නැහැ. දශමයේකේ 10 නැහැ. 16 පාදේ 16 නැහැ. ඒ කියන්නේ ඒවා ඊට කලින් ඉවර වෙනවා. බිඳුවෙන් පටන් ගන්නවා. ද්විමයේකේ තියෙන බිඳුව 1. අෂ්ටමය බිඳුවෙන් පටන් ගන්නවා. 8ට කලින් ඉවර වෙනවා 7යි. 0 1 2 3 4 5 6 7 තමයි සංකේත. දශමය බිඳුවෙන් පටන් ගන්නවා 10ට කලින් ඉවර වෙනවා 9 බිඳුව 9. ඊළඟට ෂට් දශමය බිඳුවෙන් පටන්ගෙන F වලින් ඉවර වෙනවා. ඇයි මේ F? ඇයි මේ 10 11 නැත්තේ? ඒ ඉලක්කම්නේ බිඳුව 1 2 3 4 වලක් තියෙන්නේ. ඔව් ඉතින් ආයෙ 10 ලියනවා කියලා කියන්නේ නිකන් බොරු වැඩක් නේද? 10 ලියනවා කියන්නේ ආයෙත් මල් ලියන එකයි බිඳුව. 11 ලියනවා කියන්නේ ආයෙ මල්ලින 1 කුයි 1 කුයි. 12 ලියනවා කියන්නේ 1 කුයි 2 කුයි. එහෙම බෑනේ සංකේතයක් කිව්ව මේක අනන්‍ය වෙන්න එපා. තනි එකක් වෙන්න එපා. ඉතින් සංකේත මේ හැම එකේම සංකේත තනි තනියම තියෙද්දි මෙයාට විතරක් නිකන් දෙකේ දෙකේ සංකේත දාන්න බෑ. ඉතින් ඒ හින්දා මේ 10 වෙනුවට දාගන්න ඔයා 10 එපා. අපි A දාගන්නවා. 11 A එපා. අපි ඒකට B දාගන්නවා. ඔය විදිහට 12ත් එපා. C දාගන්නවා. 13 එපා D දාගන්නවා. 14 එපා E දාගන්නවා. 15ත් එපා F දාගන්නවා. හරි. ඔය වගේ අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔය තමයි එක එක පාදවල සංඛ්‍යා තියෙන විදිහ.
द्वीमय अष्टमय एकैक पादवल संख्या ईलंगट ओगुलन प्रश्न तीयनवा नम अहन्न पुते हरि ओगुलन गैटलु तीयन ओनम वेलावक अहन्न मोकद दैन अपि रिविजन एक करन्ने नोट लियलिया इन्ने नै गणन हदा हदा इन्ने नै तग्गल मतक करगेन यनवा හැබැයි ගණන් හද අපි ගොඩාක් ගණන් හැදුවා මේක පටන් ගන්න කාලේ ගණන් හදලා තමයි අපි මතක තියාගත්තේ දැන් අපි බලන්නේ ටිකක් මතක් කරගන්න පුනරීක්ෂණය හරහා හරි ඊළඟට සංඛ්‍යාවක පාදය මේ මගෙන් අහලා තිබ්බ කවුරු හරි මේ අර මේ මේ සංඛ්‍යාව යටින් අර චූටියට තියෙන මොකක්ද ඒ කියන ඒ තමයි පාදය කියන්නේ මේ තියෙන්නේ මේකෙන් කියන්නේ මේ සංඛ්‍යාව දෙකේ පාදයේ ඒ කියන්නේ බිංදුව එක විතරයි ලියන්න පුළුවන් देखे पादे बिंदु एक दहाये पादे कहने बिंदु एक किए नमेंट मुखद अटे पादे किए बिंदु एक दास पादे पहालो दरोम पादे दीलाट අපි මේ එක පද්ධතියක් ගැන නිකන් අධ්‍යයනය කරාම අනිත් ඒවාත් ඒ වගේ හරි දැන් මෙතන තියෙන ඔන්න අඩු මාගේ වැඩි මාගේ මෙහෙම සංඛ්‍යා ටිකක් දුන්නම අපි දන්නවා 321 තමයි ලොකුම. ඇයි 321 ලොකුම කියන්නේ? අපිට අවශ්‍ය වෙනවා මේ කීයේ ගොඩවල්ද කියලා හදාගන්න. 321 100ේ ගොඩවල් 3 කි. මේකේ ඔන්න 100ේ ගොඩවල් මන් දානවා හාට් වලින්. හරි 100ේ ගොඩවල් 1යි. सीए गोडवाल एकाय सीए गोडवाल देखाय सीए गोडवाल देखाय सीए गोडवाल तुनाय सीए गोडवाल तुनाय एहेनां लोकुम संख्या देख कौद सीए गोडवाल तुनात तियन मे देन्न तमा लोकुम एकेनोत ईलंगट बलनो ईलंगट लोकु कौद अपि देन बलमु सीए गोडवाल वलट पस्से मनात तियन्ने किए गोडवालद 10 गोडवाल 10 गोडवाल मम्मे कियन्ने दकुने सिट वमट मे पत्ति इंदा मे दकुने सिट वमट වමේ සිට දකුණට 1 ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් 1000 ගොඩවල් මේ පැතර වැඩි වෙනව වමේ ඉඳන් නෑනේ නේද වම දකුණ දන්නේ නැහැ වම නෙවෙයි මේ දකුණ දකුණ මේ බක් කනත හරි දකුණ දකුණේ සිට වමට 1 ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් 1000 ගොඩවල් විදිහට වැඩි වෙනවා ඊළඟට වමේ ඉඳන් දකුණට 10 ගොඩවල් 100 ගොඩවල් दहाय गोडवाल एक गोडवाल हेमलिम दहाय पांग अड़वे तबग्यो दशम एक गोडवाल दशम दशम सीएन दशम एक गोडवाल दशम बिंदु एक गोडवाल दशम बिंदु बिंदु एक गोडवाल तवत्वे वमटे अड्डी हर इथिंग इसलम सी ए गोडवाल तुनाक मे आड़ तीन मे आड़ तुनाकर दहाय गोडवाल की दहाय गोडवाल मम दान तरु दहाय गोडवाल देखाय दहाय गोडवाल एकाय देखाय तुनाय पड़ी है दहाय गोडवाल एकाय दहाय गोडवाल एकाय देखाय तुनाय दहाय गोडवाल एकाय दहाय गोडवाल देखाय देम मे दिन नगे कौद लघु सीए गोडवाल तुनाय दहाय गोडवाल देखे एक किनाद सीए गोडवाल तुनाय दहाय गोडवाल देखे एक किनाद मे के लघु एने मे आने द मे के लघु एने मे आ मम्मी निदागन द के लगल කියන්න බෑනේ නිඳ ගිහිල්ලා දෙකේ මේකෙන් ලොකු වෙන්නේ මෙයා හරි 10 ගොඩවල් දෙකක්ම තියෙනවා 100 ගොඩවල් තුනක් තියෙනවා ලොකුම එක්කෙනා වෙන්නේ මෙයා හරි ඔහොම තමයි අපි හොයාගන්නේ සංඛ්‍යාවක විශාලත්වය එතකොට 1 ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් මේක නිකන් හිතන්නකෝ දැන් මේ ගණ කරාමුව දෙකේ පාදයට ඇඳලා මේ ගණ කරාමුව දෙකේ පාදයට ඇඳලා කියලා හිතන්න මොන මං අඳිනවා දෙකේ පාදේ गणकराम देखे पादे वलांगु संख्या मनवाद पुते बिंदु एक बिंदु एक वितराय वलांगु गणकराम ना पोड़ा क्या ताय बिंदु एक वितराय वलांगु ऐतो कोटा मम्मी के बोल दानो बोला ने तो हार्ट दम भी हार्ट ले सी हार्ट पंडे पाठ बुद्धा एक को हार्ट बिंदु आये न तंग हार्ट एकाय एक को हार्ट बिंदु आये न तंग हार्ट देखा के मदान ने पैर वर्दी हमारे तरह हाथ देखा कुछ करती है ना हिते ना मगे लंगर आधा बात देखा आती है ना वो आगे का ही मागे का ही हम किया ना हम अभी ना हाथ एकाए दिए ना एक मनुष्य को ना आधा बात देखा आती है ना हम ती बहुत लेड़ा हरी ये तोड़ हाथ एकाई में तना बिंदु आई मैं में तना देखा था ना में तन्टा देखा था मैं दम में संख्�
කවුරුරි කියන්නේ බලන්න දෙකේ පාදෙන් මේ කීයද මං ලිව්වේ 1101යි ඈ ඒක කොහොමද කියන්නේ සක්කෝන්නේ කොහොමද හරි ඒක හරි වැරදි නෑ එකකුයි බිංදුවකුයි එකකුයි දෙකේ පාදෙන් හරි එහෙම ලියමුකෝ අපි කමන්න එක වැරදි නෑ 13 ඔව් දැන් මං අහන්නේ අගේ කීයද මේකේ අගේ 10 පාදෙන් කියෙන් බලන්න අර අපි දන්නේ අපි මෙහෙම කියන්නේ නෑනේ 13 13යි කොහොමද හැදුවේ 13යි කියලා මෙතන තියෙන කීයේ ගොඩවල්ද මෙතන තියෙන්නේ එකේ ගොඩවල් කැප එකක් මෙතන තියෙන්නේ එකේ ගොඩවල් මෙතන තියෙන කීයේ ගොඩවල්ද දෙකේ ගොඩ ඒක තමයි මටත් ඕනේ 10 පාදේ 10 ගොඩවල්ය දෙකේ පාදේ දෙකේ ගොඩවල්ය මෙතන තියෙන කීයේද එතකොට 4 4 ඒවා හතරේවා කොහමද උනේ 10 පාදයේ 10 ගුණ වේ දෙකේ පාදයේ 2 ගුණ වේ මෙතන තියෙන්නේ 8ේවා 8ේවා දැන් ඔයාලා නිකන් මතක් කරලා බලන්න අර RAM එක කොහමද තියෙන්නේ 1GB RAM 2GB RAM 4GB RAM 8GB RAM කොහොම නේද තියෙන්නේ 16GB RAM 32GB RAM memory card තියෙන්නේ කොහොමද ඔව් හේතු ඉතින් computers පාවිච්චි කරන්නේ දෙකේ පාදේ ඒ තමයි එහෙම තියෙන්නේ सिंगल को डुअल को कंप्यूटर्स එහෙම තමයි යා වැඩි කරගන්න. හරි ඒක හින්දා තමයි මේ දෙකේ වැයෙන් ගොඩාක් ඒවා මේ දෙකේ පාදෙන් තියෙන්නේ. හරි දැන් ඔන්න 13 හැදුනේ කොහොමද බලමු. 13 හැදුනේ 8කට එකතු කරන්න 4ක් මෙතන නැහැ නේ එකක්වත්. එහෙනම් දෙකේ වනේ 8යි 4යි 12යි 1යි 13යි. තේරුණාද 1යි 1යි 0යි 1 කියන්නේ එක සමාන වෙන්නේ 13ට කියන්න හේතුව दहाय पादे संख्या विधि बला दहाय पादे संख्या दहाय गोडवाल सी ए गोडवाल एक दहाय पादे तीयने के गुडवाल दहाय गुडवाल सी ए गुडवाल दानवने बलुम दिखे पादे दहाय पादे दह गुण विवियन एक दहायक दहाय दहाय दहायक सी आई तब इस अड़गे गुडवा दहाय गुडवाल जावीर एक तेरुना दो आट अरे ඒකනේ කමන්නේ අනිත් ආයි කවුද අපිට කිව්වේ තේරුනේ නැහැ කියලා තේරුන්නේ නැති කවුරු හරි ඉන්නවා නම් දැන් අත ඔස්සන්න පුතේ උදේට මට ආයෙ තේරුම් කරන්න පුළුවන් තේරුනේ නැති කවුරු හරි ඉන්නවා නම් අත ඔස්සන්න කවුරුත්ම නැහැ වගේ තමයි පේන්නේ හරි එහෙනම් ඉතින් මම තේරුම් කරන්නේ නැහැ ඈ එක්කෙනෙක් හරි ඉඳුවත් මම ආයෙ තේරුම් ගන්නවා කවුරු හරි ඉන්නවා තේරුනේ නැති හරි මං හිතනවා නැතුව ඇති කියලා හරි පුතේ කවුරුම හරි ඉන්නවනම් තේරුනේ නැති කියන්න ආයෙත් සැරයක් මම අහනවා කවුරුම හරි ඉන්නවනම් තේරුනේ නැති අත උස්සන්න හරි ඒ කියන්නේ තේරිලා හරි ඔන්න දැන් අපි බලුවා සංඛ්‍යා හදන්නේ කොහොමද කියලා 10 පාදයේ 1 ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් 1000 ගොඩවල් මෙන් 1 පාදයේ 1 ගොඩවල් 2 ගොඩවල් හතරේ ගොඩවල් අටේ ගොඩවල් ලෙස දෙගුණ වෙමින් ඉදිරියට යනවා කියලා දැන ගන්න ඕනේ. ඊට පස්සේ විහිදුවා ලියනකොට අපි ගන්නෙ 100 ඒවා 2යි. 10 ඒවා 3යි. කනටින් උනා 3යි කියනද? මට පැහැදිලි නෑ පුතේ වා කියන එක chat එකෙන් එවන්න දරු. slow වෙවි ඇහෙන්න පොට්ට. හරි 10 පාදයේ තියෙන ඒවා දැන් මෙතන තියෙනවා 100 න් 2යි 10 න් 3යි
ඊළඟට තියෙනවා මේක අපිට බලවලින් ලියන්න පුළුවන් නේ 10 බිඳුවෙනි බලයෙන් 1යි 10 එක්වෙනි බලය කියන්නේ 10යි එකෙන් 3යි 10 දෙවෙනි බලය කියන්නේ 100යි 10 වරක් 10යි එකෙන් 2යි එකතු කරාම 231යි ඔය විදිහටම තමයි අපි ද්විමේය සංඛ්‍යා පද්ධතියේ මේක හදාගත්තේ ඉතින් මේ ද්විමේය සංකේත බිඳුවක් හෝ එකක් ගත්තම අපි තව නමක් කියන එකට බිටුවක් කියලා බිට් එකක් කියලා කියනවා හරි විහංග right විහංග අපි මෙතනින් තේරුම් ගන්න බලමු මේ ඔය කතාවම තමයි මෙතනත් තියෙනවාද මෙතනින් අපි උත්සාහ කරමුකෝ තේරුම් ගන්න දැන් මෙතන තියෙන බිට් එකක් බයිනරි ඩිජිට් එකක් කියන්නේ මේවා ඒතොර 10 පාදයේ වැඩි උනේ 1 ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් විදිහට මේ විහංග එතකොට 2 පාදයේ වැඩි වෙන්නේ 2 වෙකි 1 ගොඩවල් 2 ගොඩවල් 4 ගොඩවල් විහංග මට කියන්න තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් තියෙන කීයේ ගොඩවල්ද විහංග විහංග 1 ගොඩවල් 2 ගොඩවල් 4 ගොඩවල් වලට පස්සේ තියෙන කීයේ ගොඩවල්ද 8 8 ඒවා හරිනේ ඉතින් විහංගට තේරෙනවා 8 ගොඩවල් වලට පස්සේ මොකද්ද විහංග තියෙන්නේ 16 ඔය තියෙන්නේ වට තේරිලා තියෙන්නේ හරි ඊට පස්සේ අර විහිදුවා ලිවීම විහිදුවා ලිවීම හිතන්න විහිදුවා ලිවීමේදී මොකද කරන්නේ 1 2 බිඳුවෙනි බලයේ ගොඩවල් 1යි මේ තියෙන 2 බිඳුවෙනි බලයේ ගොඩවල් 1යි ඒ කියන්නේ ඕනෑම සංඛ්‍යාවක බිඳුවෙනි බලය කියන්නේ 1යි 1 වරක් 1 1යි ඊළඟට 2 1වෙනි බලය 2 1වෙනි බලය කියන්නේ 2 ඒවා 2 ඒවා නෑ ඉන්න දෙවරක් බිඳුව බිඳුවයි එක් වරක් එක එකයි ඊළඟට දෙවරක් බිඳුව බිඳුවයි එකත් හරිනේ ඊළඟට තියෙනවා 2 දෙවෙනි බලය 2 ගොඩ 2 දෙවෙනි බලය කියන්නේ 4 ඒවා 4 ඒවා එකක් තියෙනවා 4යි එකතු කරන්න 4යි බිඳුවයි 1යි උත්තර එනවා 5යි කියලා දැන් තේරුණාද විහංග හරි හුදේ හරි එහෙනම් ඔන්න දැන් වැඩේ හරිනේ ඔන්න ඔහම තමයි අපි පාදයට පරිවර්තනය කරන්නේ. ඉතින් වෙනත් පාදයකට හරවද්දී යම් සංඛ්‍යාවක් ඔව්. හරි. යම් සංඛ්‍යාවක් වෙනත් පාදයකට හරවද්දී හරි. මෙන්න මෙතන තියෙනවා කොහොමද මේක වෙන්නේ කියලා. පරිශීලක කරන්නේ මොකද්ද? පරිශීලක 9 ඉලක්කම එබුවොත්. මේ 9 කියන එක ඒකේ බයිනරි නම්බර් එකෙන් තමයි අඳුරගන්නේ. එහෙම අඳුනාගෙන යා එක යවනවා ප්‍රොසෙසර් එකට. ප්‍රොසෙසර් එක මොකද කරන්නේ? අර මං කරා වගේ බල්බ් ටිකක් පාට කරනවා. බල්බ් ටිකක් පත්තු කරනවා. ඒ පත්තු වෙන නිවෙන බල්බ් ටික නිසා අපිට පේනවා 9 ඉලක්කම අපි ලියන එකේ. පැහැදිලිද? එතකොට මොකද්ද වෙන්නේ? අපි 9 ටයිප් කරාම එයා අඳුරගන්නවා මේක ද්විමය සංකේතයක්. ඒ ද්විමේ සංකේතය සකසණයට. සකසණේ අඳුර ගන්නවා මේ ආපු එක හැටියට මේ මනුස්සයාට ඕන මේක ටයිප් කරගන්න. අපි වර්ඩ් ඕපන් කරන් හිටියා කියමු. එහෙනම් ටයිප් කරන්න. tag ගාලා සකසණය කරන්නේ අර මම Excel එකේ කලින් හදුවා වගේ. න්‍යාසයක් හදලා ඒ න්‍යාසය මොනිටර් එකට එවනවා. මොනිටර් එකේට පෙන්නනවා. ඔය විදිහට තමයි අපි ටයිප් කරන අකුරක් පේන්නේ. හරි. ඉතින් අපි දැන් බලමු කොහොමද දශමය සංඛ්‍යාවක් ද්විමය කරන්න කියලා දශමය සංඛ්‍යාවක් ද්විමය කරද්දී පුතේ අපි කරන්නේ මේක මේ ඕනෑම පාදයකට හරිද දශමය සංඛ්‍යාවක් ඕනෑම පාදයකට කියලා මතක තියාගන්න ද්විමය විතරක් නෙමෙයි දශමය සංඛ්‍යාවක් ඕනෑම පාදයකට හැරවීමේදී පාදයෙන් දිගින් දිගටම බෙදිය යුතුයි මම තරුවක් දාලා එක ලියන්නම් ඔතන ඔයාලත් තරුවක් දාලා පැන්සලෙන් ලියාගත්තර කමන්නේ නැහැ පොතේ හරි මේක මේ එකකට විතරක් නෙමෙයි ඕන එකකට ඈ මොකද්ද 10 දශමය සංඛ්‍යාවක් දශමය එහෙම නැත්නම් අපි කියනවා 10 පාදයේ සංඛ්‍යාවක් වෙනත් ඕනෑම පාදයකට වෙනත් ඕනෑම පාදයකට හැරවීමේදී
හැරවීමේදී අදාළ පාදයෙන් දිගින් දිගටම බෙදා ඉතිරිය පූර්ණ සංඛ්‍යාවක් ලෙස ලියයි ඉතිරිය පූර්ණ සංඛ්‍යාවක් ලෙස ලියයි හරි ඉතිරිය පූර්ණ සංඛ්‍යාවක් ලෙස ලියයි ඔක තමයි කරන්න අපි ඉන්පසු පහළ සිට ඉහළට පිළියෙල කෙරේ ඊට පස්සේ මොකද කරන්නේ පහළ සිට ඉහළට පිළියෙල කරනවා තම ඕනෑම පාදයක දශමේ සංඛ්‍යාව වෙනත් ඕනෑම පාදයකට හරවද්දි කරන දේ හරි පුතේ ඉතින් මෙතනදී බලන්න 13 දෙකේ පාදයට හරවනවා දෙකෙන් බෙදනවා 13ට දෙකේ ඒවා 6යි දෙවරක් 6 12යි ඉතිරි 1යි 6ත් දෙකෙන් බෙදනවා 6ට දෙකේ ඒවා 3යි හරි ඊළඟට 6 දෙකෙන් බෙදනවා 6 දෙකෙන් බෙදුවාම කීයද 6ට දෙකේව 3යි දෙවරක් 3 6යි ඉතිරි නෑ ඉතිරි බිඳුවයි ඉතිරි ලියන්න ඕන ඉතිරි නැති වුණත් ඉතිරි ලියන්න ඕන හරි ඉතිරි නැති වුණත් ඉතිරි ලියන්න ඕන ඊළඟට 3යි 3 දෙකෙන් බෙදනවා 3 දෙකෙන් බෙදුවාම 3ට දෙකේව 1යි ඉතිරි 1යි ඊට පස්සේ ආයෙත් 1 තියෙනවා එකක් දෙකෙන් බෙදෙනවා එක දෙකෙන් බෙදෙන්නේ නැහෙනී එකට දෙකේව නැහැ ඉතිරි 1යි ඊට පස්සේ පහළ සිටිවලට ගන්නවා 1යි 1යි 0යි එක තමයි දෙකේ පාදේ හැබැයි දැන් මේ වගේ වුණනම් අපිට වග්ගුවක් විදියට ලියන්නත් පුළුවන් බෙදීමෙන් පසු ලබ්ධිය ඒ කියන්නේ උත්තරය සහ ශේෂය බෙදීමෙන් පසු ලබ්ධිය සහ ශේෂය ලබ්ධිය නැවත බෙදෙනවා ලබ්ධිය බිඳුව වනතෙක් නැවත බෙදෙනවා මෙතන ශේෂය ලියනවා අවසානයේ ශේෂය පහළ සිට ඉහළට තමයි පිළිල කරන්නේ ශේෂය පහළ සිට ඉහළට හරි අපි එකක් හදමු පුතේ පොඩ්ඩක් මතක් වෙන්නත් එක්ක මම එකක් දෙන්නම් මෙන්න මේක හදන්න මම ඔයාලට දෙනවා හරියටම විනාඩියක් අපි බලමු කවුද ඉස්සලම හදන්නේ කියලා ටිකක් ලොග් එකක් දෙන්නම්කෝ විනාඩියෙන් හදන්න බලමු කවුද ඉස්සලම වේගෙන්ම හදන්නේ කියලා 511 511 10 පාදයෙන් මට දුීමේ දෙකේ පාදයෙන් ඉක්මනට කියන්න කැල්කියුලේටර් වලින් හදන්න බැරිය. වංචා කිරීම සපුරා තහන. උත්තරේ එවන්න බලන්න chat එකට. 511 දෙකේ පාදයෙන්. 511 දෙකේ පාදයෙන් උත්තරේ එවන්න chat එකට. ඉක්මනින් එවන්න බලමු කවුද ඉස්සලම එවන්නේ කියලා. වංචා කරන්න බෑ හරි. අවංකව බෙදලා මම දැන් බෙදීම අහනවා ඊට පස්සේ. දෙකෙන් බෙදලා ලබ්ධිය සහ ශේෂය ලියන්න. ලබ්ධිය සහ ශේෂය ලියලා මට උත්තරේ කියන්න බලන්න 511 දෙකේ පාදයෙන් හරි කවුද ඉස්සලම එවන්නේ උත්තරේ අපි මේ සංඛ්‍යාව බෙදලා බලමු. ලනිදුගේ උත්තරය හරියද, අමදුගේ උත්තරය හරියද කියලා බලන්න අපිට පුළුවන් මේක බෙදලා බලන්න. 511 බෙදීම ලබ්ධිය සහ ශේෂය වශයෙන් අපි මේ ගාන හදන්න යන්නේ දැන්. හරි. මුලින්ම 511 බෙදනවා දෙකෙන් ලබ්ධිය වෙන්නේ 255යි ඉතිරිය වෙන්නේ 1යි බලන්න හරියට කියනවනේ පළවෙනි පියවර
पांसी ऐड वैसे देसी अपनास पाहा बेदना मा देखें एकसिया विसी इकाई इलान पहाड़ देकाई पहालवट हाताई दा हातराई इतरी एकाई एकसी विसी हाताई इतरी एकाई एकसिया विसी हाते बेदना मा देखें बालाना कोई यारी वारा दिलाना एकसी विसी हाते देखें बेदुआ मा हैटर तुनाई इतिरी एकाई हैटर तुना बेदना मा देखें हैटर तुना देखें बेदुआ मा ओ तूने इन्ने मेरे देखे नहीं बेदा मालूम है इंसान को मरी अलग है हैटर तुना देखें बेदुआ मा आप इटे एनामातीस एकाई इतिरी एकाई तीस एकाद बेदान ना देखें तीस एकाद देखें बेदुआ मा आप इटे एनामा पहालवाई इतिरी एकाई දැන්නම් උත්තරේ නෝ අනේ දෙහිමි තෝන අනේ තයත් උත්තරේ වරෝ ඊට පස්සේ මම මේ පැත්තේ බෙදාගෙන යන බල්ලකට කරමු කමන්නේ 15 බෙදන්න දෙකෙන් බෙදුවම 7යි ඉතිරි 1යි බලන්න ඔයාලට වැරදිලා තියෙනවා නම් පුතේ කොහේ හරි 511 දෙකෙන් බෙදුව 255 ඉතිරි 1යි 127 ඉතිරි 1යි ඔය විදිහට දිගටම 7යි ඉතිරි 1යි මම මේ පැත්තේ ලියන්නම් 7 वागे उत्तरे उत्तरे हरी उत्तरे लानी दो उत्तरे तीनों एक के वाई का देखा तूना हतर पाहा हाय हता डर ना मेरा के लानी दो उत्तरे हारी यानी तायना छुट्टा कितान नो ना वारात दके ना इतने ने जावीर उत्तरे वाला तीनों का देखा तूना हतर आये ना मेरा आये एकात हारी अनेक ताय टा उन्ना पोड़ाक बिदी में पैटर नीला नहीं द मुझे गुरु रूंडा चमारे टे वारा दीना, हरी इन्दो अन्ना बलानों ना मटा वारा दिला दन्ने, हरी वो ये भी दीना तमा दहाई पादे काकुं देखे पादे टे परिवर्तने करने मन तवे का देन तंगा लगाना दे, नतनी का नाउल लगे नहीं, तवे का कमान देन ना इतना फोड़ा किन्ने वो लिया लाइन, आ लिया ना मदे, हरी बिना ना